ආයුබෝවන් සුබදවසක්. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාව මම සාදරයෙන් පිළිගන්නවා. කේක් හදනවා කියන්නේ එක්තරා විදිහක භාවනාවක් වගේම සුන්දර කලාවක්. ඉතින් මේ කලාව සුන්දර කරගන්න අපිට දැනුම ඉවසීම වගේම අවශ්‍ය වන ටූල්ස් ඉක්විප්මන්ට් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසාමයි අද මගේ වීඩියෝ එකෙන් මං ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාට කේක් එකක් හදාගන්න අත්‍යවශ්‍ය මූලික ටූල්ස් ඉක්විප්මන්ට් වර්ග මොනවද කියලා අද මම කියලා දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ ඩිලිජන්ට් හෝම්. අපි හදන්නේ මොන වර්ගයේ කේක් එකක් වුණත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දාලා තියාගන්න වගේම අමුද්‍රව්‍ය ටික කිරා ගන්නත් අපිට පුංචි භාජනයක් අවශ්‍ය වෙනවා. ඇලුමිනියම්, ප්ලාස්ටික් හෝ සුදු යකඩ වගේ පිරිසිදු වියළි භාජනයක් ඒ සඳහා භාවිතා කරන්න ඕන වෙනවා. අපට අවශ්‍ය වෙනවා මේ අමුද්‍රව්‍ය පහසුවෙන් කිරා ගැනීම සඳහා පුංචි තරාදියක්. ඉතින් ඒ සඳහා පුංචි ඩිජිටල් තරාදියක් භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් පහසුයි. අමුද්‍රව්‍ය ටික භාජනවලට දමා ගැනීමට මිශ්‍රණය හදාගන්න අපිට කුඩා විශාල හැඳි අවශ්‍ය වෙනවා. පිරිසිදු වියළි හැඳක් ඒ සඳහා භාවිතා කරන්න අවශ්‍යයි. සමහර අමුද්‍රව්‍ය මැනගන්න අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදිහේ මෙචරින් කප් සෙට් එකක්. ඉතින් බොහොම සුළු මුදලකට වෙළඳපළෙන් මිලදී අරගෙන තියාගන්න. මේ තියෙන්නේ මෙෂරින් ස්පූන්. සාමාන්‍යයෙන් රසකාරක, වර්ණකාරක වගේ දේවල් සුළු ප්‍රමාණයෙන් මැනගන්න ද්‍රව්‍ය මැනගන්න අපිට මෙෂරින් ස්පූන් සෙට් එකකුත් අවශ්‍ය වෙනවා. විදිහට කිරලා මැනලා ගත්ත පිටි වගේ දේවල් හොඳට හලා ගන්න ඕනේ. ඉතින් ඒකට අපිට හොඳට හලා ගන්න පුළුවන් පෙනේරයක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මම මුලින් පෙන්නුවා වගේම හැබැයි ටිකක් උසින් වැඩි මිශ්‍ර කරගන්න පුළුවන් බෝල් එකක්. මේ බෝල් එක මම භාවිතා කරන්නේ කේක් මිශ්‍රණය බීට් කරගන්නකොට පහසු වෙන්න. ඉතින් ඔයාලා බීට් කරන එක පහසුව සඳහා මේ වගේ ක්‍රමානුකූල උසකින් යුක්ත බෝල් එකක් භාවිතා කරන්න. සුදු යකඩ භාජනයක් නම් වඩාත් සුදුසුයි. ප්ලාස්ටික් වගේ දෙයක් නම් බීට් කරනකොට ඒ ප්ලාස්ටික් එක හීරිලා ඒක බැටර් එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නේ නැහැ. ඊළඟට අපට අවශ්‍ය වෙන්නේ කේක් බැටර් එක මිශ්‍ර කර ගැනීම සඳහා බීටරයක්. ඒ සඳහා සැහැල්ලුවෙන් ඔයාලට විස්ක් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වඩාත් පහසුවෙන් බීට් කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රික් බීටර් එකක්, එහෙම නැත්නම් ස්ටෑන්ඩ් බීටර් එකක් වගේ දෙයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ අවශ්‍යතාවයේ සහ පහසුවේ ස්වභාවයේ හැටියට ඔයා ඒ සඳහා අවශ්‍ය දෙයක් මිලදී ගන්න. බීට් කරගත්ත කේක් බැටර් එක අවන් එකට දාලා ලස්සන කේක් එකක් හදාගන්න නම් අපිට ඒකට ගැළපෙන ක්‍රමානුකූල ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. ඉතින් වෙළඳපළේ තියෙනවා හාර්ට් ෂේප් එකෙන් රවුම්, ඒ වගේම කොටු හැඩේ වගේම කප් කේක් සහ වෙඩින් කේක් වලට අවශ්‍ය ට්‍රේ. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය විදිහේ ට්‍රේ එකක් වාමිලදී අරගෙන තියාගන්න. ඒ වගේම තමයි මේ බැටර් එක ට්‍රේ එකට දාගන්නකොට අපිට අවශ්‍ය වෙනවා ඔයිල් පේපර් එකක්, බේකින් පේපර් එකක්, කප් කේක් එකක් වගේ නම් ඒකට අවශ්‍ය සුදුසු විදිහේ ලයිනර් එකක්. ඔන්න ඉතින් දැන් අපි හදාගත්ත කේක් එක අවන් එකට දාලා ඉවරයි. මේ කේක් එක අවන් එකකින් ගන්නකොට ගොඩක් රස්නේනේ. අත පිච්චින එක වළක්ව ගන්න නම් ඒකට සුදුසු ග්ලව්ස් දෙකකුත් මෙන්න මේ විදිහට අරන් තියාගන්න ඕනේ. තව දෙයක් කියන්න බැරි වුණානේ, මේ තියෙන්නේ සිලිකන් ස්පැටියුල එකක්. ඔයා මිලදී ගන්නකොට මෙන්න මේ විදිහේ සිලිකන් ස්පැටියුල එකක්ම මිලදී ගන්න වග බලා ගන්න. මේ ස්පැටියුල එක අපිට අවශ්‍ය වෙන්නේ බේටර් එක හදාගන්නකොට බීට් කරද්දී භාජනයේ වටේට ඉහිරෙන බැටර් එක මැදට එකතු කරලා අපේ බැටර් එක පහසුවෙන් බීට් කරගන්න උදව් උපකාරය කරගන්න තමයි. මේ තියෙන්නේ දිග ලීකූරක්. ටූත්පික් එකක් හරි කෙබාබ් ස්ටික් එකක් වගේ දිග ස්ටික් එකක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඇයි අපි මේ විදිහේ ස්ටික් එකක් භාවිතා කරන්නේ? කේක් එක බේක් වුණාට පස්සේ ඒ කේක් එක බේක් වෙලා ඇද්ද කියලා බලන්න අපි මේ ස්ටික් එක කේක් එකේ මැදට ගහලා බලනවා. ඉතින් ඒ සඳහා ඔයාට පහසු විදිහ දිගකින් යුතු ස්ටික් එකක් භාවිතා කරන්න. කේක් එක බේක් කරගත්තට පස්සේ අපිට කේක් එකේ ඉක්මනින් සිසිල් තත්ත්වයට පත් කරගන්න නම් අපිට මෙන්න මේ විදිහේ කූලින් රැක් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ පොලිතින් රැපින් එකක්. අපි කේක් එක හැදුවට පස්සේ ඒ විදිහටම ඔතලා අලෙවි කරනවා නම් හෝ පස්සේ අයිසින් කරන්න අරන් තියාගන්නවා නම් අපි මේ රැපින් එකේ ඔතලා තමයි අරන් තියාගන්න ඕනේ. එහෙම වුණොත් කේක් එකට හුලං වදින්නේ නැතු වෙන්න අපිට දින කීපයක් වුණත් තියාගන්න පුළුවන් ෆ්‍රෙෂ් පිට. ඉතින් කේක් එකක් ලස්සනට ගුණාත්මකව හදාගන්න නම් ඒහා සමානවම හොඳ ගුණාත්මකභාවයකින් යුතු අවන් එකකුත් ඕන වෙනවා. ඉතින් ගෙදර කන්න හදනවා නම් ඔයාට අවන් එකක් නැත්නම් ඒකට ලිපක්, ඒ වගේම රයිස් කුකර් එකක් වගේ දෙයක් උනත් භාවිතා කරන්න පුළුවන්. කේක් එකක් හදාගන්නකොටම මූලිකවම අපිට ඕනෙ වෙන දේවල් ගැන අපි කතා කරා. ඉතින් දැන් බලමු කේක් එකක් අයිසින් කරගන්නවා නම් අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා.
බට අයිසින් වලින් කේක් එකක් ඩිසයින් කරගන්නකොට අපිට මේ අයිසින් ටික දාලා ලස්සනට ඩිසයින් කරන්න මෙන්න මේ විදිහේ පයිපින් බෑග් අවශ්‍ය වෙනවා. ප්‍රමාණ 3කින් වෙළඳපළේ මිලදී ගන්නත් පුළුවන්. එක එක තව තවත් ලස්සන කරගන්න අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ විවිධ ප්‍රමාණයෙන් යුතු නොසෙල්. විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු මේ වගේ කප්ල අපිට අවශ්‍ය වෙනවා පයිපින් බෑග් එකට යොදා ගන්න. ලෙවල් එකක් එහෙමත් නැත්නම් මේ සඳහා පහසු වෙන දිග පිහියක් අපිට අවශ්‍ය වෙනවා අයිසින් කරන කේක් එක මැදින් කපා ගන්න. බටර් අයිසින් වලින් මල් හදනකොට අපිට අවශ්‍ය වෙන තවත් දෙයක් තමයි මේ අයිසින් නේල් එක. ඒ වගේම ඒකත් එක්ක එන කතුර. කේක් එකේ ගාගත්ත බටර් අයිසින් ටික නීට් කරගන්න අපිට මෙන්න මේ වගේ ස්ක්‍රේපර්ස් අවශ්‍ය වෙනවා. ටර්න් ටේබල් එක කියන්නේ අපිට මේ අයිසින් කරන එක වඩාත් පහසු කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් තවත් දෙයක්. කාර බ්‍රෂ් වර්ග අපිට අවශ්‍ය වෙනවා කේක් එක මත සුගර් සිරප් ආලේප කරගැනීමට වගේම කේක් එකේ විවිධ තැන් වර්ණ ගන්වා ගන්න. සුගර් සිරප් ආලේප කරගන්න නම් පින්සලක් වෙනුවට ස්ප්‍රේ බොටල් එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන සිලිකන් මැට් එක අපිට අවශ්‍ය වෙනවා ෆොන්ඩන්ට් අයිසින් එකක් කම් පේස්ට් එකක් අපිට මිශ්‍ර කරගැනීම සහ නීට් කරගන්න. අපට ෆොන්ඩන්ට් අයිසින් එකක් තුනී කරගන්න මේ වගේ කුඩා සිලිකන් රෝලින් පින් එකක් අවශ්‍ය වෙනවා. කේක් එක සරසන්න අවශ්‍ය විවිධ හැඩතල කපා ගන්න අපට මේ වගේ කුකි කටර් එකක් හරි ප්ලන්ජ් එකක් හරි භාවිතා කරන්න පුළුවන්. ෆොන්ඩන්ට් අයිසින් භාවිතා කරන කේක් එකක් නීට් කරගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ස්මූතර් එක. පැලට් නයිෆ් හෝ ඇංගල් ස්පැටියුලා කියන්නේ අපට කේක් එක ලස්සන කරගන්න අවශ්‍ය වෙන තවත් දෙයක්. මේ තියෙන්නේ ෆොන්ඩන්ට් ටූල් සෙට් එක. ෆොන්ඩන්ට් අයිසින් වලින් ලස්සන හැඩතල මවනවා නම් ඔයාලට මේ ටූල් සෙට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දමගේ වීඩියෝ එකෙන් මම කතා කරපු ටූල්ස් ඇන් ඉක්විප්මන්ට් වලට අමතරව තවත් අවශ්‍ය වෙන දේවල් කීපයක් තියෙනවා. ඉතින් ඒවා නිතරම අත්‍යවශ්‍ය වෙන්නේ නැති නිසා මම ඒවා මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ගැන වගේම මගේ චැනල් එක ගැන ඔයාගේ තියෙන අදහස්, යෝජනා, චෝදනා හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ දිගටම බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බටන් එක ඕල් ක්ලික් කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.